මේවන විට සියලු වාර්තා බිඳඳම මින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය මහා බ්‍රිතාන්‍යයේ නද ටෙලිවැකිය ආරම්භ කරන්නයි සූදානම. ඉවර කරන්න ලෑස්ති වෙන්නේ අපේ පාර්ලිමේන්තුවෙන් හොඳේ. මොකද මේ අපි වැඩිම කාලයක් ඉතින් ඔය යටත් වෙලා හිටියේ සුද්දටනේ නේද? අනික ඉතින් දැන් කට ඇරියොත් බොහෝ අය කියන්නේ සුද්ද අපිව හූරගෙන ගියා කියලානේ. ඉතින් ඊටත් වඩා ඔය ලබන වසරේ අර සුද්දගේ නිදහස් වීමේ මහා බංකොලොත් රාජ්‍ය හෙන ඉහලින් සමරන්නත් සූදානම් වෙන අවස්ථාවක් නේද නිදහස් උත්සවේ? ඉතින් එහෙම වෙලාවක හැමදාම මේ සුද්දගේ නරකම කිය කිය බැන බැන ඉන්නවට වඩා ඒ උන්දලගෙන් ගන්න පුළුවන් හොඳක් තියේනම් ඉතින් ආන් ඒ හොඳත් ගන්න එක යුතුකමක් නේද? හොඳයි, දැන් බලන්නකෝ. කන්සර්වේටිව් පක්ෂය 1834 දී ආරම්භ වුණේ, ටෝරි පක්ෂය කියලත් කියනවා. පසුගිය ඡන්දයෙන් දිනුවා, ඒ කියන්නේ 2019 ඡන්දයෙන්. පක්ෂයේ නායකයාට තමයි අගමැතිකම හිමි වෙන්නේ. ඒ අනුව බොරිස් ජොන්සන් අගමැති වුණා. පසුගිය වසරේදී බොරිස් ජොන්සන් අගමැතිට මේ හරි අකරතැබ්බයක්නේ වුණේ නේද? අර කොවිඩ් නීති ඒ රටේදී කාටත් පොදුයි. කොවිඩ් නීති නෙමෙයි මොන නීතියත් කාටත් පොදුයි, එක සමානයි. බීලා වාහන එළෙව්වොත් අගමැතිටත් එක නීතියක්, දොස්තරටත් එක නීතියක්. අහුනොත් පාරිදි පොලිසියට ඉවරයි. ඒ තමයි එංගලන්තය. කොවිඩ් අවස්ථාවේ බොරිස් ජොන්සන් පුංචි පාටියක් දැම්මා. ඒකේ පින්තූරේ එළියට ආවා. හැම පුවත්පතක් සේම බොරිස්ගේ පක්ෂයේ මැති ඇමතිවරුනුත් එය විවේචනය කළා. රටේ ජනතාවට එක නීතියක්, බොරිස්ට තව නීතියක් තියෙන්න බෑ කියලා තමයි හැමෝම කිව්වේ. අන්තිමට බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළා. කාට විරුද්ධවද? රටේ අගමැතිට විරුද්ධව මේ ගෙදර පොඩි පාටියක් දැම්මා කියලා. හොඳේ, බොරිස් ජොන්සන්ට පවුම් 50ක දඩයක් ගැහුවා. හැබැයි ජොන්සන් ඒ වෙලේම සමාවත් ඉල්ලුවා, දඩයත් ගෙව්වා. මේ වරදට මේ ඔහුට එල්ල වූ ඒ චෝදනාවලින් ඔහුට ගැලවෙන්න බැරි වුණා. ඒ අතර ඔහුගේ මිත්‍රයෙකුට තවත් චෝදනාවක් එල්ල වෙලා තිබුණා. එහිදී බොරිස් හැසුරන විදිහත් විපක්ෂයට වඩා ඔහුගේම පක්ෂයේ අය විවේචනයට ලක් කළා. සමහරුන් බොරිස්ගේ ඇමතිකම් වලින් ඉල්ලා අස්සුණා. අන්තිමට බොරිස් ජොන්සන්ට කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් සේම අගමැතිකමෙනුත් ඉල්ලා අස්වෙන්ට සිදු වුණා. ඒ වෙනුවට තමයි ලීස් ට්‍රස් පත් වුනේ තර රිෂික් සුනක් සමග තරගයෙන්. ලීස් ට්‍රස් පත් වෙලා හරියටම දින 45යි. ඇය පොරොන්දු වූ පරිදි බදු සංශෝධන ක්‍රියාත්මක කරගන්නට බැරි වුණා. ආර්ථිකයේ යම් අර්බුදයකට යමින් තිබෙනවා. දැන් ඇයටත් යන්න වෙලා. කවුද ඇයට යන්න කිව්වේ? ඇගේම පක්ෂය. ඇගේම පක්ෂයේ සමහරුන් කිව්වා පෑය 12ක් ඇතුළත ගියේ නැත්තම් ඇදලා එළියට දානවා කියලා. විපක්ෂ හඬට වඩා භයානක ඇගේ පක්ෂයේම හඬ. අන්තිමට ලීස් ට්‍රස් පක්ෂ නායකත්වයෙන් සේම අගමැති කමිනුත් ඉල්ලා අසුණා. අනේ මං ඇවිල්ලා දින 45යි, මට තව ටික කාලයක් දෙන්න, මට අවුරුද්දක් දෙන්න, මං කොහොමද මේ පුංචි කාලෙදි කරන්නේ, ඒ වගේ කතා නෑ. ඇය පිළිගත්තා බෑ කියලා. දැන් අලුත් මැතිවරණයක් හෝ එක්කෝ කන්සර්වේටිව් පක්ෂයෙන්ම නව අගමැති කෙනෙකු පත්වෙන්ට ඕනේ. මෙහි ඇති අපූර්වත්වය කුමක්ද? ඉල්ලා අස්වීම. ආයේ ජනෙල් පොළුවල ලී කණුවල එලිලා ඉතින් මම ආයේ එනවා, මට එන්න අවසරයි වගේ ඔය විකාර කතා එහෙ නෑ. හරිද? අපේ රටේ නම් තත්ත්වය කොහොමද නේද? මොන තරම් චෝදනා එල්ල වූ අය ඔය 225 අතර ඉන්නවද? චෝදනා විතරක් නෙවෙයි, අධිකරණයෙන් දඬුවම් ලැබිලා අභියාචනය දාලා එතකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය සමහරු මැති ඇමතිකම් දරනවා. එහෙම අය නැද්ද? ඉන්නවා. දැන් මේ අයට අඩුම ගානේ සදාචාරාත්මක ගති ලක්ෂණ ඇත්නම්, සදාචාරාත්මක අයිතිය දන්නවනම් අඩුම ගානේ අභියාචනා අධිකරණයේ තීන්දුව එනකන්වත් මැති ඇමතිකම් බාර ගන්න නැතුව ඉන්ටපායයි නේද? ඔය පාර්ලිමේන්තුව ඇතුලේ දැන් එහෙම ඉන්න අයගේ ගණන් හදන්න වෙලාවක් නෙමෙයි මේක. අපි මෙහෙම අරන් බලමුද. හිටපු ජනාධිපති ගෝඨාභය, ඔහු ගත්ත වැරදි තීන්දු දෙකක් හරි පැහැදිලිනේ. අපි නෙවෙයි කියන්නේ, වත්මන් ජනාධිපති රනිල් වගේම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ. එකක් තමයි බදු සහන ලබා දීම. රජයට අහිමි බදු මුදල රුපියල් බිලියන 1800ක්. ඒ වගේමයි රසායනික පොහොර තහනම් තීන්දුව. එහි පාඩුව කන්න දෙකක අහිමි. අස්වැන්නෙන් ගණන් බලන්ට බෑ හොඳේ. අදත් ඒ පාඩුව ගණන් බලලත් නෑ. ඉතින් මේ වැරදි දෙකටම ගෝඨාභයත් එක්ක හිටපු අය ඔතන ඉන්නවනේ. ඒ අය මොනවද ඒ වැරදි තීන්දු දෙක ගැන අද කියන්නේ? අඩුම ගානේ අගමැති අයියා මොනවද කියන්නේ? කෝ නීතිය? කෝ ඔය පාර්ලිමේන්තුවේ හෘද සාක්ෂිය?
හොඳට මතක තියාගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරන්නේ ජනතාව. අංක එක ජනතාවගේ වරප්‍රසාද. ජනතාවගේ වරප්‍රසාද වලින් පසුව තමයි පාර්ලිමේන්තු වරප්‍රසාද එළියට එන්න ඕනේ. හරිද? එතකොට ඔබ සියලු දෙනාම මුලින්ම වග කියන්න ඕනේ කාරණාවක් තියෙනවනේ නේද? ඒ අපේ වරප්‍රසාද වලට, අපේ අයිතිවාසිකම් වලට, ඒවා රකින්න කරන කියන දේවල් වලට ඔබ වග කිව යුතුයි. අද පාර්ලිමේන්තුවේදී අපට ඇහුණා මේ මාධ්‍යයට එක එක ජාතියේ කතා කියන ඔව් පත්තරකාරීන් කියන ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර බෝතල් පත්තරකාරීනුත් ඉන්නවා. ටෙලිවිෂන් කාරීන් අතර ටෙලිත් නැති විෂනුත් නැති උන්දලත් ඉන්නවා. ඒ වගේමයි ජාතිවාදයේ ආගම්වාදයේ වඳ කොත්තු නයි පොළොංගු විකුණගෙන කන අයත් ඉන්නවා. නැත්තේ නෑ නෙවෙයි, ඒවා ඇත්ත. නමුත් කිසිදු ප්‍රතිලාභයක් නැති කාගේවත් බෝතල් ළඟ දන ගහන්නේ නැති ජාතිවාදයේ ආගම්වාදයේ කුලවාදයේ වගේ තුට්ටු දෙකේ මාතෘකා විකුණන්නේ නැති මිනිස්සුත් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා ඔය කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. හොඳේ වාසුදේව නානාකාර අද සියතම මතක් කළා වයිවර්ණ විචූර්ණ මේ විමර්ශනේ. වයිවර්ණ විචූර්ණ විමර්ශනේ. එතකොට වරප්‍රසාද ප්‍රශ්නෙකුත් එක්ක තමයි ඔහු ඒ ගැන කතා කළේ. සියත නාලිකාවේ ප්‍රශ්නයක් ගැන මුළු සභාවම එක්තරා විදිහක ගරාව ලක් වෙනවා. ඒ කියන්නා වූ අර විචූර්ණ ਵਿਚාරය නිසා ඒක යම් දුරකට ඒක නතර වෙලා එක්තරා විදිහකට සීමා වුණා. එහෙම සීමා කරගන්න අපිට ඕනේ කොල්ලේ නිවැරදි තැනකට ගන්න. අපිට මේ පාර්ලිමේන්තු සභාවේ එක එක මන්ත්‍රීවරයාගේ තියෙන දොස් කීම අපි අගය කරනවා. ඒවා විවේචනය කිරීම අපි කැමති දෙයක්. නමුත් මුළු සභාවට එක සාමූහිකත්වයකින් ගරහවට පත් කිරීම ගැන මම ඔබතුමාට දීපුවේ පැමිණිල්ල ඔබතුමා මට පණිවිඩයක් කියලා තියුණා. මේක වරප්‍රසාද ප්‍රශ්නයක් ඇටියට මතු කරන්න කියලා. ඒක මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි හැමෝගේම වරප්‍රසාද. ඒකයි මම ඔබතුමාට කියවමු කලි. අපි එකක් දන්නවා. වාසු හොරෙක් නෙමෙයි. වාසු ජනතා මුදල් මංකොල්ල කාපු අය කියලා අපි නම් කවදාවත් කියන්නේ නැහැ. හොඳේ හෙට කොහොම වෙයිද දන්නේ නැහැ. අදට වාසු හොඳයි. හැබැයි ඉතින් ඔබත් මොනතරම් වයිවාර්ණ විචූර්ණ විමර්ශන කරපු කෙනෙක්ද නේද? සමහර පුද්ගලින්ව දේශපාලන තලයට ඔසවා තබන්න, වැරදි මිනිස්සුන්ව ඉහළට ඔසවා තබන්නට ඔබ ඔබේ කතා මොනතරම් භාවිත කරලා තියෙනවද නේද? මොනතරම් වයිවාර්ණ විචූර්ණ කතා කියලා තියෙනවද නේද? එහෙම ආපු අය රටට අන්නපු විදිය ගැන ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? අර ඔබ රනිල්ට කියපු අකුරු තුනේ කතාව එහෙම නෙමෙයි. හොඳේ ඒවා වයසට යනකොට තරහට කියන කතා, ඒවා හරි ස්වභාවික නේද? අපි මේ කියන්නේ රට බංකොලොත් කරපු අයව, අපිව හිඟමනට ඇදලා දාපු අයව නේද? දැන් ඔබ ඒ කණ්ඩායමේ සමාජිකෙක් නෙවෙයි කියලාද කියන්නේ? ආ, ඔබට ඕන තරම් නීතියෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. ඔබට ඕනේ නම් ඔය ඕනම වරප්‍රසාද ප්‍රශ්නයක් ඇදලා අරගෙන ගෙනල්ලා ප්‍රශ්න කළා ඕනම දෙයක් කරන්න පුළුවන් වෙවි. නමුත් එකක් තියෙනවා, හිතවත් වාසුදේව නානායක්කාර, ඔබේ හෘද සාක්ෂිය ඔබට කතා කරනවා. හොඳට අහගන්න, මතක තියාගන්න, ඔබේ අන්තිම දවසේ ඔබේ හෘද සාක්ෂිය ඔබට කතා කරાવી අනිවාර්යෙන්ම. මෙන්න මෙහෙම කතා කරાવી. වාසු වාසු, මේ බලන්න, කන්න නැති දරුවන්ගේ කඳුළු ඔබට පේනවද? වාසු වාසු, මේ බලන්න, පෝලිම්බල මැරිච්ච මිනිස්සුන්ගේ ඒ දුක් අඳෝනා ඔබ දැක්කද? වාසු වාසු, මේ අහන්න, මේ බලන්න, පවුල් පිටින් කන්න නැතුව හඬා වැටෙන මිනිස්සු ඔබ දැක්කද කියලා හොඳට මතක තියාගන්න. ඔබේ හෘද සාක්ෂිය ඔය හැම වාසු කෙනෙක්ගෙම ප්‍රශ්න කරන දවසක් එනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.